අයිබෝවන් සුබ උදෑසනක් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදෑසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමෙන් සිරස්තල ජනපති ප්‍රධානත්වයෙන් බේරේ වැවේ පවිත්‍රකරණයට පා වෙන තෙත් බිම් දහසක් ආයුබෝවේවා මහරජාණනී කියනවාට වඩා ආයුබෝවේවා මහජනතාවනි කියලයි කියන්න ඕනේ සජිත් කියයි ගෑස් සිලින්ඩර ආශෘත පිපිරීම් වලට හේතුව ගෑස් සංයුතියේ වෙනස ජනපති කමිටුවේ සභාපති මහාචාර්ය ශාන්ත වල්පොල කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් බේරේවැවේ පවිත්‍රතාකරණය ඊයේ ආරම්භ වුණා ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන යටතේ ආධාරකයේ මත රැඳ වූ පැල සහිත පාවෙන තෙත්බිම් දහසක් බේරේවැව මැදට මුදා හැරීම සිදු කෙරුණා අවිධිමත් නාගරීකරණය කොළඹ නගරය තුල පිහිටි අපචල වාහිනී පද්ධතිය නිසලස යවත්කාලීන නොවීම හේතුවෙන් බේරේවැව අපවිත්‍ර වී තිබෙනවා. එහි ජලය පවිත්‍ර කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් MRWD සොයිසා මහතාගේ උපදෙස් පරිදි පාවෙන තෙත්බිම් වැඩසටහන අත්හදා බලා තිබෙනවා. PVC බට, උණ බට, ෆෝම් මෙට්ට පාවෙන ආධාරක ලෙස යොදා ගනිමින් කැනාස්, සැවැත්තරස් සහ හෙලිකොනියා වැනි ශාක රෝපණයෙන් ජල පවිත්‍රකරණය සඳහා කළ පර්යේෂණය සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන ඇති බව පරිසර විද්‍යාඥ රණෝෂි සිරිපාල මහත්මිය පෙන්වා දෙනවා. පාවෙන තෙත්බිම් වල අන්තර්ගත ශාකමගින් ජලයේ වැඩිපුර ඇති පෝෂක උරා ගැනීම සිදු වෙනවා. එමගින් ජලයේ ඇති ඇල්ගී ප්‍රමාණය අඩු වී ජලය පවිත්‍ර වීම දුර්ගන්ධය පහව යාම ජලය මත යැපෙන ජීවීන් සඳහා වාසස්ථාන සැපයීමෙන් පාරිසරික සමබරතාවයක් පවත්වාගෙන යාම සිදු වෙනවා. ජලය මතුපිට අලංකරණයින් ලැබෙන තවත් ප්‍රතිලාභයක්. බේරේවැව පවිත්‍රකරණය ආරම්භ කරමින් ආධාරක මත රැඳ වූ පැල සහිත පාවෙන තෙත්බිම් දහසක් වැව මැදට මුදා හැරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතින් සිදු කෙරුණා. මෙතර කලපේ අධ්‍යාපන කේන්ද්‍රයේ බවට පත් කිරීමට ශ්‍රී ලංකාවට සහය දෙන බව ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය කැරන් ඇන්ඩ්‍රූස් මහත්මිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ප්‍රකාශ කර තිබෙනවා. ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේදී ඇය මේ බව ප්‍රකාශ කළේ. ජනතා සේවය වෙනුවෙන් තම පක්ෂයේ කරන කාර්යභාරයට කිසිවෙකුටත් ලං විය නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. රජගෙදර සිටිය යුත්තේ පාලකීන් නොව ජනතාව බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ. ඒ මොරටුව ප්‍රදේශයේ පැවති වැඩසටහනකදී. අවුරුදු 70ක් තිස්සේ හැමෝම විපක්ෂයේ ඉන්නකොට කරේ මොකක්ද? අපි ආවොත් හොඳටම කරනවායි කියලා කිව්වා. දැන් ඉන්න අයත් කියන හොඳටම කරනවායි කියලා. නමුත් විපක්ෂය කියන්නේ මොකක්ද? පත්‍රිකා ගහනවා, ප්‍රතිපත්ති ප්‍රකාශන ගහනවා, සම්මන්ත්‍රණ තියනවා, සම්දර්ශන තියනවා. ඒක තමයි ඉතිහාසයේ පුරාවටම උනේ. අදටත් වෙන්නේ ඒකයි. එහෙම කරලා කොළ කෑල්ලකින් දෙනවා, කතාවකින් දෙනවා බලාපොරොත්තුව. අපි ආවොත් හොඳටම කරන්නම් මෙන්න මෙහෙම කියලා. නමුත් අපි ඒකෙන් බැහැර වෙලා තියෙනවා. අපිත් කියනවා අපි ආවොත් හොඳටම කරනවා කියලා. හැබැයි අපි ආවොත් හොඳටම කරන එක විපක්ෂී ඉඳගෙන ඔප්පු කරලා තියෙනවා. මම ආණ්ඩුවේ හිටියනම් මම කවදාවත් මේ රටේ ජනතාව දුකටපත් කරන්නේ නැහැ. කවදාවත් බඩගින්නේ තියන්නේ නැහැ. කවදාවත් පොලිමේ තියන්නේ නැහැ. කවදාවත් අම්මලා හූල්ල හූල්ල කිරිපිටි හොයාගෙන යන්නේ නැහැ සතුසට. අපි දේශපාලඥයෝ හැටියට කියනවා ආයු බොහෝ වේවා මහ ජනතාවනි කියලා. දැන් මේ රට යන්නේ අනිත් පැත්තටනේ. ආයු බොහෝ වේවා මහරජාණෙනි කියලා. එහෙම නෙවෙයි වෙන්න ඕන. මේක වෙන්න ඕන ආයු බොහෝ වේවා මහ ජනතාවනි. කවුරු මොන විවේචන කරත් අපි පිළිබඳව කිසිම කෙනෙකුට ලං වෙන්න බෑ අපිට ජනතා සේවයේ පැත්තේ. රජගෙදර ඉන්න ඕනේ මේ රටේ ජනතාව. පාලකයෝ නෙවෙයි. ගෑස් ආශ්‍රිත පිපිරීම් සහ ගිනි ගැනීම් එකක් දෙකක් වෙනකොට හැමෝටම තේරුණා මේ ගෑස් වල වෙනසක් නිසා සිද්ධ වෙනවා කියලා. ඒත් ඒ ගැන කියන්න ඇමතිවරු මේ පිළිබඳව සොයන ආයතන සහ බලධාරීන් ඉදිරියට ආවේ නැහැ. ගෑස් පිපිරෙන්න අරන් මාස 3ක් ගත වෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී දැන් ඒ බව තහවුරු වී තිබෙනවා. ගෑස් ආශ්‍රිත සිදුවීම් පිළිබඳව සොයා බැලීමට ජනාධිපතිවරයා පත් කළ කමිටුව ඊයේ ප්‍රථම වරට මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ ගෑස් සංයුතියේ වෙනසක් නිසා පිපිරීම් සහ ගිනි ගැනීම් සිදු වෙති බවයි.
මාසයකට වැඩි කාලයක සිට ගෑස් ආශ්‍රිත පිපිරීම් දිවයින පුරා ප්‍රදේශව රැසකින් වාර්තා වුණා. මේ පිළිබඳව සොයා බැලීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කමිටුවක්ද පත් කළා. කමිටුවේ අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බාර දෙනු ලැබුවා. මෙම කමිටු සභාපති මහාචාර්ය ශාන්ත වල්පොළගේ මහතා මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ප්‍රකාශ කළේ සමාගම් නිකුත් කළ ගෑස්වල සංයුතියේ වෙනසක් හේතුවෙන් මෙම ගෑස් ආශ්‍රිත පිපිරීම් දිවයින පුරා වාර්තා වූ බවයි. කමිටුව එය මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ ප්‍රථම වතාවටයි. අපිට නිරීක්ෂණය කරනකොට අපි දැක්ක කරුණක් තමයි පසුගිය කාලය තුල සංගීතීය යම් ඉහළ යාමක් සිදු වෙලා තියෙනවා. ඒ ප්‍රමිතියේ සඳහන් වෙන කරුණු අනුව ඒකේ සංගීතය සඳහන් වෙලා නැහැ. පළවෙනි එක. දෙවෙනි එක තමයි ඒකේ තියෙන පීඩනයත් වැඩිපුරම බලපාන මේ පීඩනය කියන එක. සංගීතය එක්කෙන පීඩනය. ඒක පීඩනයේ තියෙන්නේ ප්‍රොපේන් 100%ක් තිබ්බත් ඒ පීඩනය ප්‍රමාණවත් කියන එක තමයි තියෙන්නේ. අතරම දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ දැන් අපි ස්ටෑන්ඩඩ් එකක් තිබ්බට වැඩක් නැහැ. ඒක නියාමනේ නොවනවා නම්. ඒක පැහැදිලිව අපි සමහර අය මේක දන්නේ නැහැ. නමුත් ඒක දැනගත යුතුයි ස්ටෑන්ඩඩ් එකක් නියාමනේ විය යුතුයි. ඒත් මේ සමාගම් ඇත්තටම ඔවුන්ගේ යම් ස්පෙસિෆිකේෂන් ටිකක් ඔවුන් තියාගෙන ඉන්නවා. මොකද අතන නියාමනය කියන එක අඩුපාඩු නිසා ඔවුන් තියාගෙන ඉන්න ඔවුන්ගේ සම් සීමාවක් තියෙනවා. අපි සාමාන්‍ය දැන් සමාජයේ ප්‍රොපේන් වැඩිවීම කියන එක තමයි හැම එක්කෙනම කතා කරන්නේ. ඒතර ප්‍රොපේන් සාමාන්‍යයෙන් weight percent කියලා කියනවා. අනිත් පැත්තට කියනවා මෝල් පර්සන්ට් කියලා. එතකොට weight percent එකකින් ගත්තොත් ඔවුන් තුල තියෙන ඒ ස්පෙસિෆිකේෂන් එකේ ඔවුන් 140 දක්වා ඒක අලව කරලා තියෙනවා. එතකොට ඔවුන් ඒ අතර හිටිය විදිය අපිට පේනවා. අපි අවුරුදු දෙකක කාලයක් තුල ඔවුන්ගේ ඒ දත්ත පරීක්ෂා කරා යම් යම් අවස්ථාවල වැඩිවීම සිදු වෙලා තියෙනවා. නමුත් අපි නිරීක්ෂණය කරා මේ මෑත කාලය තුල යම් වැඩිවීමක් සිදු වෙලා තියෙනවා. ඇත්තටම ඒක 40කට කිට්ටු අගයක් ඇවිල්ලා තියෙනවා. මූලික හේතුව හැටියට අපි රිපෝට් එකේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඒක සංගීතයේ සිදු වෙන වෙනස් වීම. සංගීතයේ සිදු වෙනස් වීමත් සමග ඇති වෙන අනිකුත් කරුණු තමයි අවසානයේ මේ අනුතුරු වලට හේතු වෙන්නේ කියන එක තමයි අපේ වාර්තාවේ ප්‍රධාන ඉලක්ක වෙලා තියෙන්නේ. ඊළඟට හොයාගෙන යනකොට අපි දැක්ක දේ තමයි අනතුරු ඇති කොටස් ස්පෙෂලි රෙගුලේටරේ සහ අනතුරු කොටස් වලත් පැහැදිලිව අපි දැක්ක දෙයක් තමයි නියමිත ප්‍රමිතියේ ප්‍රශ්නයක් හා නියාමනයේ ප්‍රශ්නයක්. අපි දැක්කා ඇත්තටම ඒ පැත්තත් නියාමනය වෙලා නැහැ. ඒත් මේ නිර්දේශවල අපි ඇත්තටම මේ නිර්දේශ තියෙනවා ඉස්සල්ලාම අපි මේක දුන්නේ පාරිභෝගික ආරක්ෂණ අධිකාරියට. අපි නිර්දේශ හයක් දීලා තියෙනවා. කිහිපයක් කිව්වොත් පළවෙනි එක තමයි ආනයනික හෝ දේශීය නිෂ්පාදිත ගෑස් සිලින්ඩර් හිස් කපාට හා රෙගුලේටර් සතා SLS ලාංඡනය අනිවාර්ය කිරීම. ඊළඟට අපි ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව. එතුමාගේ දෙපාර්තමේන්තුව අපි එක නිර්දේශයක් දීලා තියෙනවා. අපි ලිට්‍රෝ ලංකා පෞද්ගලික ආයතනයට නිර්දේශ ලබා දීලා තියෙනවා. එක නිර්දේශයක් මත දැක්වීමත් ක්‍රියාත්මකයි. මහජන උපයෝගිතා කුමසින් සභාව මගින් නිර්දේශ ද්‍රව කලාපයේ උපරිම ප්‍රපෝන් ප්‍රතිශතය පාරිභෝගික දැල් ලෙස සිලින්ඩර් මත මුද්‍රණය කිරීම දැන්ටත් ඒක ගරු අධිකරණ නියෝගයක් යටතේ ක්‍රියාත්මක වෙනවා. එකම අපි සිලින්ඩර් මාරු කිරීම වසර පහක පහකට වරක් කපාට මාරු කිරීම ඒ බල තහවුරු කිරීම ඒ සඳහා මාරු කළ දිනය හා සිලින්ඩරේ සීරියල් අංකය ඇතුළු අදාළ වාර්තා තබා ගැනීම. සියලුම කටයුතු ආරම්භ ප්‍රති තත්ත්වපාල සැලසුම සකස් කොට ඒ අනුව තත්ත්වපාල ආරක්ෂා කටයුතු සිදු කිරීම අපි දැක්ක අඩුපාඩුව සම්පූර්ණ කිරීමේ නිර්දේශ. චීන කාබනික පොහොර ගනුදෙනුව පිළිබඳව විධිමත් පරීක්ෂණයක් ඉල්ලා ජාතික ගොවිජන එකමුතුව අල්ලස් කොමිසමට ලිපියක් බහර දුන්නා. මේ අතර අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේ චීන පොහොර නැවත මුදල් ලබා දෙන්නේ ප්‍රමිතියෙන්වත් පොහොර නැවත ශ්‍රී ලංකාවට ලබා දීමේ කොන්දේසි මත පමණක් බවයි. රටේ ගොවි ජනතාවට තවමත් සෑහීමකට පත්විය නොහැකි පොහොර ගැටලුව දිනෙන් දින විවිධ මාතෘකා නිර්මාණය කරනවා. මේ නිසා වියතුළු සමස්ත භෝග වගාවටම මෙවැනි විට සිදුවැත්තේ විශාල හානියක්. රසායනිකද කාබනිකද කියන සංකීර්ණ ගැටලුවට විසඳුම් ලබා දීමට අදාළ නිලධාරීන් බලධාරීන් තවමත් කටයුතු නොකරන්නේ ඇයිදැයි රටටම ඇත්තේ ප්‍රශ්නාර්ථයක්. චීනෙන් ආනයනය කළ කාබනික පොහොර නැවත් දැන් චීනෙට ගියා. නමුත් ඒ වෙනුවට ගොවින්ට දෙන්නේ මොනවද කියලා තවමත් හරියට තීරණය කරන්න කෘෂිකර්ම ඇමතිවරයා ඇතුළු නිලධාරීන් සමත් වෙලා නැහැ. ඒ අතරේ හිසේ ඇම්මට කොට්ට මාරු කළා වගේ ලබා දුන් දියර පොහොරත් පුපුරනවා. ඒ වගේම ගොවින් එම දියර පොහොර ප්‍රතික්ෂේප කරමින් සිටිනවා. චීන කාබනික පොහොර ගනුදෙනුව සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ඉල්ලා ජාතික ගොවිජන එකමුතුව අල්ලස් කොමිසමට ලිපියක් බහර දුන්නා. මේ ආණ්ඩුව ගොවි ජනතාව පත් කරගත්තේ ගොවි ජනතාවට ආණ්ඩුවක් නම් මේ සම්බන්ධයෙන් වගකීම ගන්න ඕනේ මහින්දානන්ද අමාත්‍යවරයා තමයි. එයාට ගැලවෙන්න බෑ. මේ ඉතිහාසයේ පහළ වෙච්ච කෘෂිකර්ම ඇමතිවරුන්ගෙන් ඉතාමත්ම අසාර්ථකම කැබිනට් ඇමතිවරයා මහින්දානන්ද අමාත්‍යවරයා. මහින්දානන්ද අමාත්‍යවරයා මේකේ වගකීම අරගෙන ඉල්ලා සෙන්න ඕනේ. බාහුවලෙන් මුකරි බලෙන් මේක කරන්න බෑ. මම අභියෝග කරනවා මහින්දානන්ද අමාත්‍යවරයාට පුළුවන් නම් මේ දෙවෙනි වරම අභියෝග කරන්නේ මේ පොහොර සම්බන්ධයෙන් සජීවී රූපවාහිනී සංවාදයකට එන්න. අපි ළඟ සියලු වාර්තා තියෙනවා නැතුව නෙමෙයි මේ කතා කරන්නේ. පොහොර
ගනු දිනුවේ තින්න රජතුන් කට්ටුවක් මේ ඔක්කොම ගජ මිතුරු චීන සමාගමෙන් ලැබුණු ආරංචි අනුව නම් මේ පොහොර මෙට්‍රික් ටොන් එකට ඩොලර් 100ක් කමිෂන් එකක් ඉල්ලලා තියෙනවා මෙට්‍රික් ටොන් 98000ක් මුළු වෙනම බලන්න කොච්චරද ප්‍රමාණය කියලා මෙතර අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේ චීන කාබනික පොහොර නැවට මුදල් ගෙවන්නේ ප්‍රමිතින්දුත් පොහොර නැවත ශ්‍රී ලංකාවට ලබා දීමේ කොන්දේසි මත පමණක් බවයි ඩොලර් මිලියන 6.7ක ප්‍රමාණය ගෙවීමට තීන්දුව අරගන්නට පස්වලේ සකස් වෙන්නේ මේ හා සම්බන්ධ අධිකරණමේ කටයුත්තක් පැවතුණා එම අධිකරණමේ කටයුත්තේට අදාළව නීතිපත්තුමන් විසින් ලබා දුන් පැහැදිලි කිරීමක් සහ ඔහුගේ මග පෙන්වීම යටතේ තමයි මේ තීන්දුව ගන්නට කැබිනට් මණ්ඩලය තීන්දුව කරේ එහිදී මේ පාර්ශ්ව දෙකෙහිම කරුණු සලකා බැලීමෙන් පසුව දැනට ශ්‍රී ලංකාව විසින් එම නැවට ගෙවි යුතුව තිබෙන 6.7 ඩොලර් මිලියන 6.7ක මුදල ගෙවීමට තීන්දුව කරන ලද්දේ නැවත ශ්‍රී ලංකාවේ ප්‍රමිතියට අනුකූල වන පොහොර නැවත ශ්‍රී ලංකාවට ලබා දීමේ කොන්දේසි යටතේ පොහොර අර්බුදයේ හමුවේ එළවලු මිල ගණන් මේ වන විට අහස උසට ඉහළ ගිහින් අවසන්. අද වන විට වෙළඳපොලේ සෑම එළවලු කිලෝවකම මිල රුපියල් 500 සීමාව ඉක්මවා යමින් තිබෙනවා. මේ බණ්ඩාරවෙල සතිපොලේ පැවති එළවලු වල මිල ගණන් 75ක් 80ක් විතර ප්‍රමාණයක් වෙළඳපොලට පැමිණෙන එළවලු අඩුවීමක් තියෙනවා. අඩුවීමකට දැන්ට තියෙන්නේ තක්කාලි රුපියල් 230ක විතර අඩුවීමක් වෙලා තියෙනවා. මාළු මිලස් රුපියල් 600, අම්මිරිස් මිලයි අම්මිරිස් රුපියල් 750ට වගේ විකිණීම තත්ත්වයක් තියෙනවාද බණ්ඩාර වෙළඳපොලේ. ජනප්‍රිය ගායිකා යොහානි ද සිල්වා මෙනවිය ඇගේීම සඳහා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබෙනවා. ඒ අනුව ඇයට බත්තර මුල්ලෙන් පර්චස් 9.6ක බිම් කොටසක් ලබා දීමටයි අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත්තේ. ඒ අතුරු තවත් කැබිනට් තීරණ කිහිපයක් දැන්. ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් ලබා දීපු යොවුන් ගායිකාව යොහානි දිලෝකා ද සිල්වා යොවුන් ගායිකාවට හරියටම 1996 ජාත්‍යන්තරව කීර්තිර පත්වෙච්ච අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට පුංචි ඉඩම් කැබලි ලබා දීපු ඒ ස්ථානයේම පර්චස් 9.6ක බිම් කොටසක් ලබා දීම සඳහා කැබිනට් මණ්ඩලය ඒකමතිකව තීරණ කරන ලැබුවා. කොරෝනා අර්බුදය හමුවේ පීඩාවටපත් සංචාරක ව්‍යාපාර නියැලෙන හොටල් ඇතුළු නිවෙස්වල අයට සහන ලබා දීම වෙනුවෙන් විදුලි බිල්පත් නැවත ගෙවීම පිළිබඳ සහන කාලය දීර්ඝ කිරීමට කරන ලද යෝජනාවකට කැබිනට් අනුමැතිය ලබා දීලා තිබෙනවා. විදුලි බිල්පත් ගෙවීම පිළිබඳ සහන කාලයක් ලබා දීමට සංචාරක මැතිතුමන් විසින් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දීලා තිබෙනවා. එහිදී තම යෝජනා කරන විදිහට 2021 මාර්තු 1 දින සිට 2023 මාර්තු 1වැනි දින දක්වා අදාළ සහනයන් දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩලයේ ඊයේ අනුමැතිය ලබා න්‍යෂ්ටික අවි තහනම් කිරීම සඳහා වූ TPNW ගිවිසුම අත්සන් කිරීම ස්වාධීන රාජ්‍යයක් විදිහට ඉතා වැදගත් තීන්දුවක් වශයෙන් මේ මොහොතේ අපට දැනුම් දෙන්න පුළුවන් මේ සම්මත කරනු ලැබුවා මේ සඳහා අත්සන් කරුවන් 86 දෙනෙක් සහ අත්සන් කිරීමට බලාපොරොත්තු වෙන 57ක් රාජ්‍ය දැනට පෙළ ගැහිලා ඉන්නවා න්‍යෂ්ටික අවි සම්බන්ධ කිසිදු ක්‍රියාකාරකමක නියලීම සඳහා කිසිවෙකුට සහාය ලබා දීම පවා මේ ගිවිසුමෙන් වළක්වලා තියෙනවා. උදැසන පුවත් විකාශය අවසන්. යලිත් හමුවෙමු මධ්‍යන පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.